ਕਿਹਾ ਦੇਸ਼ਪਾਲ ਨੇ। ਆਈਬੋਵਨ ਸੁਭ ਸੰਧਿਆਵਕ ਲਾਂਕੀਯ ਦੇਸ਼ਪਾਲਨੇ ਬਹੁਮ ਉਨਸੁਮ ਵੀ ਤਿਬਨ ਕਾਲ ਰਾਮੋਕ ਅਪ ਸੂਦਾਨਮ ਆਰੰਭ ਕਰਨਿਟ ਸੀਮਾਵੇਂ ਇਹਾ ਦੇਸ਼ਪਾਲਨ ਸਾਕਚਾਵ ਮੇ ਸਲਕੁਡ ਦੇਸ਼ਪਾਲਨ ਸੰਵਾਦੀ ਅਦਤ ਮਗੇ ਮਿਤੁਰਾਂ ਦੇਦਨਾ ਸੂਦਾਨਮੀਨ ਹਦਨਾ ਕਨਿਮੂ ਪ੍ਰਤਮੇਂ ਵਾਂਗਨ ਦੇ ਸਿਲਵਾ ਵਾਂਗਨ ਸੁਭ ਸੰਧਿਆਵਕ ਸੁਭ ਸੰਧਿਆਵਕ ਸੁਦੇਵ ਪਾਨੁਕ ਰਾਜਪਕਸ਼ ਪਾਨੁਕਤ ਸੂਦਾਨਮੀਨ ਪਾਨੁਕ ਸੁਭ ਸੰਧਿਆਵਕ ਸੁਭ ਸੰਧਿਆਵਕ ਸੁਦੇਵ අප තිදෙනා සමගද සලකුණෙහි දේශපාලන සලකුණ කවුරුද අප ආරාධනා කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ පිටුව අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයිබුවන් සුභ සන්ධ්‍යාවක් ඔබතුමාට ඔබතුමාගෙන් ප්‍රථමයෙන් අහන්නේ එල්පිටිය ජයග්‍රහණය කරා පුහුට්ටුව එය ඔබ කණ්ඩායම කියන තරම් විශිෂ්ට ජයග්‍රහණයක්ද ඇත්තම අපි මුලින්ම සතුටු වෙනවා මේ අද මේ අවස්ථාවට දීම ගැන මොකද අද සතුටෙන් සහ කුතුහලයෙන් ඉන්න අවස්ථාවක තමයි මට මේ අවස්ථාව ලැබුණේ මේ තිස්සෙල්ලා එහෙම නෙවෙයි බොහොම අමාරු අවස්ථාව අවුරුදුකාරී තත්ත්වයකදී ඉදදී තමයි මට මේ දෙන්න හම්බුනේ ඒ අද විශේෂයෙන්ම එල්පිටි ජනතාවට මම ස්තුතිවන්ත වෙනවා මොකද මුළු රටේම පෙබරවාරි මාසේ 2018 දහවෙන්දා මුළු රටේම ජනතාව තම සර්වජන අයිතිය පාවිච්චි කරන වෙලාවේ එල්පිටියේ පමණක් උන්ට ඒක අහිමි වුණා. ඒ වෙලාවේ අනිත් අය දිහා බලලා තමයි උන් කල්පනා කරගෙන හිටියේ. ඒක අවුරුදු කීප අවුරුද්දකටත් වැඩි ප්‍රමාණ කාලයක් පරක් වුණා. ඉතින් සමහරු ඇත්තටම උත්සාහ කරේ ඒ ඡන්දේ හැම්පිටිම අමතක කරලා දාන්න. සමහරු කියලා ඔබ අදහස් කරන්නේ කාවද? ඉතින් ඒක කරන්න පුළුවන් ශක්තිය තියෙන ඒකට උත්සාහ කරපු අය දන්නවා. ඉතින් මේ කොහොමනත් ඒක වැළක්ුණා. විශේෂයෙන්ම අධිකරණයත් මහත්වර්ණ කොමිසමත් මැදිහත් වීමෙන් ඒ ඡන්දේ ලැබුණා. ඒ වෙලාවේ ඔවුන්ට හම්බුණා රටම බලන් ඉන්න විදිහට ඡන්දේ පාවිච්චි කරන්න. එදා උහුම් බලන් හිටියා රට දිහා මෙදා එල්පිටියට පුළුවන් වුණා එල්පිටිය දිහා රටම බලන් ඉන්න. ඉතින් අපි බලාපොරොත්තු වුණේ යම්කිසි 2018 හිටපු තත්ත්වය තව ඉදිරියට ඉස්සරහට අපි ගිහිල්ලා තියෙනවද එහෙම නැත්නම් පස්සට ගිහිල්ලා තියෙනවද කියලා. දැන් 2018 පාලන ඡන්දයට අපි යනකොට එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒ වගේම අනියමින් ජනතා විමුක්ති පෙරමුණත් තුනම ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් හැටියට හිටියේ. අපි පමණයි විපක්ෂයේ හිටියේ. ඉතින් එදා ආණ්ඩු විරෝධී යම් කිසි කෙනෙක් ඡන්දය පාවිච්චි කරන්න නම් අපි පමණයි ඔවුන්ට තෝරගන්න තිබුණේ. හැබැයි මෙවර අපි යනකොට ඡන්දෙට එල්පිටිය ජනතාවට එක පැත්තකින් ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ ඉවත් වෙලා විපක්ෂයට ඇවිල්ලා සැහෙන කාලයක් වෙනවා. ඊළඟට ජනතා විමුක්ති පෙරමුණත් පැහැදිලිව විපක්ෂයේ කාර්යභාරයට අවතීර්ණ වෙලා ඉන්නවා. එතකොට මේ පක්ෂ තුනම විපක්ෂයේ පක්ෂ හැටියට ගණන් ගන්න පුළුවන්. ඉතින් එවැනි වෙලාවෙදී අපිට පොඩි චකිතයක් තිබුණා මේ ආණ්ඩු විරෝධී ජනත් ආණ්ඩුවට විරුද්ධ බව අපි දැනගෙන හිටියා. වැඩි විශාල පිරිසක් ආණ්ඩු විරෝධී UMP විරෝධී ඉන්නවා. හැබැයි ඒ අය සියලු දෙනාගෙන් වැඩි දෙනෙක් පොහොට්ටුවම ඔවුන්ගේ විකල්පය හැටියට ඔවුන්ගේ කැමැත්ත දෙයිද කියලා. ඉතින් අපි 40% ඉඳලා 50% ගානකට අදත් 55% ඉක්මවල ගන්නවයි කියන එක ලොකු ජයග්‍රහණයක්. 2018 වර්ෂයේදී සඳහන් වුණා මේ ප්‍රතිඵලය අනපේක්ෂිත විදියට ඔබතුමාලා බලාපොරොත්තු වෙන්න ඇති නමුත් අනපේක්ෂිත විදියට පොහොට්ටුව ඉහළට ආවා. ඉන් අනතුරු එතන හැරවුම් ලක්ෂයක් බවට පත් වේ කියන කාරණාව ඔබතුමාලගේ පාර්ශවයෙන් කියවුණා. ඔබ විශ්වාස කරනවාද මේ හැරවුම් ලක්ෂය එල්පිටියෙන් ඔබ නැවත වතාවක් දැක්කා ඒ ප්‍රවණතාව තවදුරටත් ඉස්සරහට ගින් තිබුණා කියලා? ඒක ඉස්සරහට ගියා විතරක් නෙවෙයි
ඒ අපි යන මාර්ගය නිවැරදිී කියලා අපි අපි යම් විදියකින් ඒක අපි අඩුවක් උඩා නං අපිට ඒක නැවත කල්පනා කරන්න වෙනවා. නමුත් මෙතනිදි පැහැදිලි අපි මෙතෙක් කල් දහටේ පෙබ්‍රවාරි දහවෙන්ද ඉඳලා මේ දක්වා ගාපු භාර්ගය අපි නිවැරදි බව ඔබ ඔබ සඳහන් කරපු කාරණතව ඔබගේ ඔබ චකිතයකින් හිටියේ විකල්ප තුනක්ම ඇවිල්ල තියෙනවා. විකල්ප තුනක් තියෙද්දී අපිට පොහොට්ටුවට ඒ තරම් අවස්ථාවක් ලබාගැනීම හැකියාව තියෙනවා දෝ කියන ප්‍රශ්නාර්ථය හිටිය කියලා. ඒ කියන්නේ පොහොට්ටුවේ ශක්තිය පිළිබඳව තවමත් ඔබට නිසි නිගමනයක් නැද්ද? නැ පොහොට්ටුවේ ශක්තිය ගැන අපිට බොහොම සංවිධානාත්මක අතින් සහල නමුත් ජනතාවගේ කැමැත්ත කියන්නේ ඒක මනින්න පුළුවන් එකම අවස්ථාවයි. ඔය ඔපිනියන් පෝල් තියෙනවා එක එක මේවා කරාට බැයි මේ ස්තන්දය එය කොටුව ඇතුළට ගිහිල්ලා රහසිගතව කාටවක් අපේෙන් ඇතුව තමුන්ගේ කැමැත්ත අකමැත්ත ප්‍රකාශ කරන එක මම විශ්වාස කරන්න කිසි කෙනෙක්ට ඉස්සෙල්ල කියන්න පුළුවන් කියලා. ඒවයි යම්කිසි කාලයක් තිස්සේ කරන ලද මේ ඇදෑරිමකින් පළපුරුද්දෙන් හා ඒ සමික්ෂලින් කිව්වට නමුත් ජනතාවගේ තීන්දුව අවසාන් මොහොතේ වෙනකං කියන්න බැහැ. එතකොට අපි හැමතිස්සේම අපි කල්පනා කරන්න ඕන ජනතාව තමයි අවසාන් තීරකයා. ඔහුට වඩාත්ම කිට්ටු හිතවත් බව සහ අවබෝධය ලැබිලා තියෙන ඔබතුමා හිතන්නේ මේ ඇල්පිටිය මේ චන්දය ඔබතුමාන ජනාධිපතිවරණයට ලැබුණු මේ වෙස්වලාගට මිනි ආශිරවාදයක් කියලද? ඔහු ඇත්තම ඉතිං ඔය විශාල මුදල් වියදන් කරලා විවිධ දේශපාලන පක්ෂසහ සමාගම් මේ ඔපිනියන් පෝල් කියල ගන්න ඕනේ සමීක්ෂණ කරන්නේ ජන මතය උග්‍රගා බලන්න. මීට වැඩිය ජනපතය උරකා බැලීමක් කරන්න දෙයක් නෑ. මේක තමයි නියම ඔපිනියන් පොල් එක. අපිට ඇත්තටම මේක අපිට අර මේක පරක්කු වෙලා මේ වගේ කොමරි වෙලාවට හම්බුණා. මේක ආශිර්වාදයක්. ඇැයි මට මොහොත දෙන්න පානුක දෙන්න එක්සත් ජාතික පක්ෂය දරන්න වෙනත් මතයක් චන්ද පනස්ථහක් තියෙන තැනකින් කොහොමද රටේ මතය තීරණය කරන්න පුළුවන් කියලා. ඔවුන් ඒ පිළිබඳව විවිධ මත මෙන මෙයාකාරෙන් දරන අපි ඔවුන්ගේ මත කීපයක් බල. පිටිය චන්ද අපිට අදාලත්යක් නෑතර පිතියන අවාසාගතම ප්‍රදේශය කොළඹ මැතිවරණ තිබන නගර සභාව අපි දෙන්න කියලා අපිට ධනාධිපතිවරණයට එන්න වෙනම අපේක්ෂවරු දෙන්නේ. රාජපක්ෂ කල්ලිය තාවකාලික ශූන්‍ය එකක ඉන්නවා. ඇල්පිටිය දිනලා වනමහින්ද මහත්තයා අගමැති වෙලා ඔන්න කෝටාපේ රාජපක්ෂ ජනාධිපති වෙලා ඒ කෝටාපේ රාජපක්ෂ කණ්ඩායමේ කල්ලිය දැන් මේ ආණ්ඩුව අරගෙන පාලනය කරනවාලු. ඇල්පිටිය වගේ කොට්ටාෂ 330 මේ රටේ තියෙන. ඇල්පිටිය කියන්නේ ඒ 330න් එකක්. 2015 මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දිනද්දී ඇල්පිටිය ආසනේ අපි ඡන්ද 14,000කින් පරාදයි. ඒ දිනලා තිබුණු මහමැතිවරණ ඊළඟට ඒකත් ඡන්ද 10,000කින් අපි පරාදයි. හැබැයි මුන් මේකෙන් චූනලා කටින් යන අම්ම කිරිපත් කෑවා. ඇල්පිටිය ඡන්ද තමයි ජනාධිපති වෙන කියලා දාලා මුන් ලොකු ආතල් එකක් ගත්තා. ඒ ආතල් එක මාසෙයි අපි දෙන්නේ. අපි පෙරදිලා කියලා අපි වැඩ කරන එක අපිට වාසි. උන්ට වාසි. ඔවුන්ගේ මතය තියෙන්නේ ඇල්පිටියෙන් රට ගැන කියන්න බෑ කියන කාරණය. විශේෂයෙන්ම ඇල්පිටිය කියන්නේ ඒවගේ 330ක් මුළු රටේම තියෙනවා කියන කාරණය ඔවුන් සඳහන් කරනවා. ඒ කියන්නේ මෙය ඔබ කියන ආකාරයට ඔබට ඔය තරම් වූ සතුටක් ලබන්න පුළුවන් කාරණයක් නොවේ කියන එක ඔවුන්ගේ මතය. වැඩේ තියෙන ඔය 330 ගත්තාවත් ඒකෙන් 95ක් විතරනේ මේ පොහොට්ටු වැඩේ දිල්ලා තියෙන්නේ. එතකොට මේ එකක් උනාට අනිත් ඒවත් ඒ වගේ එකක් ගැන 2018 චන්දෙදී අපි විශාල ප්‍රමාණයක් සිතියමට ගත්තම අපි උතුරු නැගෙනහිර ඇරියම අනිත් පළාත් 17ම 95ක් අපි කොට්ටාස දිනලා තියෙන්නේ. ඉතින් ඒක ඇල්පිටිය විතරක් නෙවෙයි දැන් සමහර සමීක්ෂණ වාර්තාවල ගන්නේ 50ක් මේ සමහර බොහොම 2500කට වැඩිය ගන්න මේක 50,000ක ජනතාවගේ ඡන්දයෙන් තමයි ගත්තේ. ඉතින් මේකෙන් අපි කියන්නේ මේ සියලු දේවල්
ඒ විදිහට වෙනවයි කියලා. නමුත් මේකෙදී අපිට බලන්න තියෙන්නේ අපි මෙතෙක් කල් තිබිච්ච එකෙන් ඉදිරියට ගිහිල්ලාද පස්සට ගිහිල්ලාද කියලා. එක්සත් ජාතික පක්ෂය පිහිටවලා අවුරුදු 80කට ආස අවුරුදු ගානක් තියෙනවා. ඒක කවදාකවත් මෙවැනි ප්‍රතිශතයකට එදා පළාත් පාලන ඡන්දයේදී 129 දක්වා බැස්සා. ඒකත් ඓතිහාසික පරාජයක්. මේ පාර 124 දක්වාම අඩු වීම. හැබැයි ඔවුන් ඒකට තර්කයක් ඉදිරිපත් කරනවා. ඔවුන්ට තියෙන අවාසි සහගතම බල ප්‍රදේශයක තමයි මැතිවරණයේ තිබ්බේ කියලා. ඔවුන් ඒ තර්කය මතු කරනවා. ඔව් ඒක බලමු අපි. ඒක විතර නෙවෙයි දැන් මම අරගෙන ආවා මේ දැන්ට එක්සත් ජාතික පක්ෂය 2018 ප්‍රතිඵලයත් එක්ක බැලුවම එක්සත් ජාතික පක්ෂය යාපනයේ 6.03 මඩකලපුව 15 ඒකට වැඩිම අරන් තියෙන 30.2. එතකොට මේ එක්සත් ජාතික පක්ෂය මෙතෙක් මේ පළාත් පාලන මැතිවරණයේදී 140 පන්නල නැ එක දිස්ත්‍රික්කයක්. ඉතින් මේක ගාල්ලේ 26.59. ඉතින් මේ අනුව බැලුවම මම හිතන්නේ කොහොමද මේ එක්සත් ජාතික පක්ෂය සතුටු වෙන්නේ? ඊළඟට ඉතිහාසයේ මේ අදයිය නෙවෙයි එක්සත් ජාතික පක්ෂය මෙතෙක් ජනාධිපති මැතිවරණය හඳුන්ලා දීපු දවසේ ඉඳලා පැවති සෑම ජනාධිපති මැතිවරණකදීම ජයග්‍රහණය කරලා තියෙන්නේ මොකක් හරි අණ්ඩරයක් ගහලා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයෙන් පටන් ගත්තම එයා මුලින්ම කරේ එයාගේ ප්‍රති අපේක්ෂකය හැටියට සිරිමාව බණ්ඩාරනායක මැතිනිය ප්‍රජායිතිය නැති කරලා මේව කරා. ඉතින් ඒ විදිහට ඉතිහාසයේ ඊට පස්සේ වෙන වෙන අශ්වයෝ දාලා තමයි දිනන්න පුළුවන් උනේ. ඉතින් මේකෙදී පැහැදිලිව කියනවා මේ පර ඒ අවස්ථාවක් නැති වෙලා දැන් ඉතාමන්ත. හැබැයි දැන් මෙවර එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ තුළ ඔවුන්ට යම්කිසි උත්තේජනයක් ලැබෙනවා. එතකොට තවත් අන්තයට යනවා. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙක් පමණක් දැමීමෙන් ඔවුන්ට ශක්තියක් නැහැ කියන්නේ. එකක් ඒකට ඒ ආත්ම විශ්වාසය නැහැ. ඒක හන් තමයි ලකුණත් අතහැරලා නමත් අතහැරලා නායකයත් අතහැරලා මේ කළා. දැන් එයා කියන්නේ මේ අපි අලුත් කට්ටියක් කියලා. කියන්නේ එක්සත් ජාතික පක්ෂය කියන එකට නම් මොන විදියකවත් බෑ කියලා උහුම විශ්වාස කරනවා. ඉතින් මේ ඊට පස්සේ ඊළඟට ගිය ජනාධිපති මැතිවරණයේදී ඔය හංසයා ගත්ත ඡන්ද වලට අයිති වෙච්ච කොටස් කීයක් අද වෙනකොට එළියට ගිහිල්ලාද? ඔවුන් සඳහන් කරන්නේ ඔවුන්ගේ ඉන්න හොඳම අපේක්ෂකයා. ඒ කාරණාව තමයි විශේෂත්වය වෙන්නේ. ඔවුන් ගේටපු ජනප්‍රියම අපේක්ෂකයා ඔවුන් දැන් සතුව තිබෙනවා. එනිසා ඔවුන් පණ ගහලා ඉන්නවා කියන කාරණාව සඳහන් කරන්නේ නිද්‍රාශීලී කරුවන් UNP කරුවන් නැගිටලා ඉන්නවා කියන කතාව ඔවුන් කියන්නේ. ඒකෙදී යම්කිසි සත්‍යාවයක් තියෙනවා. ඒ කියන්නේ මේ එක්සත් ජාතික පක්ෂයේ මේ හොයා ගන්න පුළුවන් හොඳම එක්කෙන මේ කවුද කතාවක් තියෙනවද මේ ලූලා නැති වලට කඩයා පණ්ඩිතයා කියලා. ඉතින් මේකේ ඒ කියන්නේ ඒ තරම් මේ සාගතයක ඉන්න එක්සත් ජාතික පක්ෂයට මෙහෙමවක්වත් ඉදිරිපත් වෙනවක්වත් අපේක්ෂකයෙක් හම් වෙච්ච එක ලොකු සතුටක් එක්සත් ජාතික පක්ෂයට. ඔබතුමා දැන් මට විනාඩියක් දෙන්න මේ සුදේව, දැන් ඔබතුමා හිතනවා දැන් කාලයක් තිස්සේ ඇදීගෙන ගියා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක තෝරන සටනක් සජිත්ද කරුද රනිල්ද ඔවගේ සටනක් පැවතුණා. උතර ඔබතුමා ඉතාමත් හොඳ විශ්ලේෂණයකින් මේ මැතිවරණයට මුණ දෙන නායකයෙක්. ඔබතුමාලාගේ තිබුණද තෝරා ගැනීමක් අපිට කවුරු ආවොත්ද වාසි සහගත කවුරු ආවොත්ද අපිට මේ ජයග්‍රහණය කරගන්න පහසු වෙන්නේ? කවුද මේ දුරුවල අපේක්ෂක? හොඳ එහෙම ඔබතුමාලාගේ පුරෝකතනයක් තිබුණද? ඇත්තටම අපේ සමහර අයගේ එහෙම පුරෝකතන තියුණා. මම නම් අපේ පක්ෂය මුලින් ඉඳලා කිව්වේ අපි මුහුණ දෙන්නේ පුද්ගලයා එක්ක විතරක් නෙවෙයි, ඒ පක්ෂයක් හා ඔවුන්ගේ ප්‍රතිපත්ති ඔවුන් ක්‍රියාකලාපය ගැන සමස්ත රජයට විරුද්ධව රජයේ මේ දක්වා කරලා තියෙන වැඩපිළිවෙල. විශේෂයෙන්ම මේ රජයේ හැම කාර්යයකටම ඉදිරිපත් වෙච්ච හැම කෙනෙක්ම මුල්ලුණා. කියන්නේ මේ විශේෂයෙන්ම මේ ආණ්ඩු කාලය තුළ ජාතික ආර්ථිකය කඩාවැටුණා. ඒ වගේම ගාමීය ආර්ථිකය, අපේ වැඩි දෙනෙක් ජීවත් වෙන්නේ ගමේ.
සියට 80කට ආසන්නවත් ඉවලයි ගමේ. ඒ ආර්ථිකය කඩා වැටුණා. ඒ වගේම මේ රටේ ජාතික ආරක්ෂාව කඩා වැටුණා. ඒ වගේම මේ හැම ශ්‍රේෂ්ඨයකම බොහොම දරුණු කඩා වැටීමක් වෙනවා. අන්නේ ඒ ඒ අය ඔක්කොම එකයි. අපිට මේක වෙන් කරන්න බෑ. ඉතින් ඒක නිසා අපි සූදානම් වුණේ හරි ඕනේ කෙනෙක් ඒකට තීන්දුව ගන්න. අපි මේ පුද්ගලයෙක්ට විරුද්ධව කරන ව්‍යාපාරයක් නෙවෙයි. මේ රටට මේ රටේ ජනතාවට වෙන විශාල හානිය වළක්වා ගැනීමේ සටනක් හැටියට තමයි මේව කරේ. ඉතින් ඒ වගේම රට ආරක්ෂා කරලා ජාති ආගම් කුල ප්‍රදේශ ભેදකින් තොරව තරුණ මහලු ගමේ හිටියත් කොළඹ නගරේ හිටියත් හැම කෙනෙක්ටම බියක් සැකක් නැතුව ජීවත් වීමේ අයිතිය ලබා දුන්නා මහින්ද ජනාධිපතිතුමා. ඊට පස්සේ ඒක බොහොම ලස්සනට ඒ ආරක්ෂාව ගැන ලොකු හැඟීමකින් අවුරුදු 10ක් පමණ හිටියා. ඊට පස්සේ මේක එකපාරට කඩා වැටුණා. මේ ඒ එකපාරට කඩා වැටීම බෝම්බකින් පස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පෙන්ුණාට ඒක කාලයක් තිස්සේ ඒක ක්‍රමානුකූල බිඳවැට බුද්ධ්‍යාංශය විනාශ කරා. ඒ ආරක්ෂක අය ඒ හිත ධෛර්යය නැති කරා. ඒ ඔක්කොම සියලු දේවල් කරගෙන එනකොට ඒක එතනින් තමයි පිපුරුනේ. එතකොට ඒ පිපිරීමත් එක්ක අපේ අයගේ සියලු බලාපොරොත්තු නැති වුණා. ඉතින් ඒ අනුව එහෙම වෙලා තියෙන වෙලාවක තමයි අපි මේ කට්ටිය අපේක්ෂකයා ඒ කණ්ඩායමෙන් ඒ අය අතරින් එක්කෙනෙක් ඉදිරිපත් කරන්න තිබුණේ. ඉතින් අපි ඒ ගැන කොහොමවත් සැලුන්නේ නැහැ. කවුරු ආවත් අපිට එකයි කියන මතය තමයි අපි හිටියේ. හොඳයි. කවුරු ආවත් එකයි කියන මතයේ යතුමන් ඉඳලා තියෙන්නේ කෙසේ වෙතත් මේ පැත්තෙන් ආපු ඒ අපේක්ෂකයා කොයිතරම් ශක්තිමත්ද? ඔහුටත් තවදුරටත් නඩුවලට මුහුණ දෙන්න සිද්ධ වෙයිද? දිනවන්නේ කොහොමද? මේ සියල්ල අපි කතා කරමු විරාමයෙන් පසුව. සීමාවෙන් එහා දේශපාලන